ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක එක සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ආර්ථික අර්බුදයෙන් ජයගෙන ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා ගෙන යාමට කැපවන බවට යුරෝප කොමිසමෙන් සහතිකයක්. ගොවීන්ට සාධාරණ ඉටුවන තුරු සටනේ ජනපති මෛත්‍රී බිම ඉඳගනි. ආනයිනික සහල්වල බැරලෝහ නැති බව හෙළිවෙයි. ඒත් පරීක්ෂණ දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. විකල හපල හපේ ඉතුරු කරපු දේශපාලන හොර නඩේට කියන්න තියෙන දැන් පුහු පම්පෝරි කතා කිව්ව ඇති. රට කෑවේ දේශපාලන හොරු කියලා අද ලෝකෙම දන්න බව අද ටෙලිවැකියෙන් අහන්න. දැන් දේශීය පුවා ආර්ථික අර්බුදයේ ජයගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමයේ පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවිරු ආකාරයේ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජයගනිමින් රට සෞභාග්‍ය කරා ගෙන යාමට කැප වී සිටින බව යුරෝප කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලෙන් පවසනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් කල් පවත්නා ජාතික සංහිඳියා මාවතකට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට සහාය වන බවද ඇය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රජයේ ගෙන යන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශවකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට මෙන්ම මූලික අයිතිවාසිකම් වලට ගරු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද ඇය ප්‍රකාශ කළා. GSP Plus කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් යුරෝප සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳවත් අවධානය යොමු කර ඇති බවයි සභාපති උර්සුලා වොන්ඩර්ලෙන් පවසන්නේ. ශ්‍රී ලංකාවේ GSP Plus කැපවීම පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝප සංගමය විසින් තක්සේරු කරනු ඇති බවද ඇය සඳහන් කළා. එම වාර්තාව මේ වසර අගභාගයේදී හෝ 2023 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කිරීම ප්‍රතිපත්ති හඳුනා දීමට මෙන්ම මෙහෙවීමට අපේක්ෂා කරනු ලබනවා. පෙර නොවිරු ආර්ථික පසුබෑමේ විනාශකාරීත්වයෙන් සාර්ථකව ගොඩේමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහය සාර්ථක වේවා යන්න ඇගේ ප්‍රාර්ථනාව බවද උර්සුනා වොන්ඩර්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මුල් ආයතන සහ ණය හිමියන් සමග කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයිද ඇය සඳහන් කළා. දෙරටේ බැඳීම් සහ සහයෝගිතාවේ තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමටද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ත පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. රාජපක්ෂ සෙවනලි ආණ්ඩුව රජයේ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. රාජපක්ෂලාගේ වැරදි රාජ්‍ය සේවකයින් පිට පැටවීම ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසන්නේ. ඒ සමගි ජන බලවේගයේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් රාජපක්ෂලාගේ වරද අද තියෙන රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව හදනවා රජේ නිලධාරින්ගේ ඇඟ පිට දාන්න. ඒක අපි පිළිගන්නේ නැහැ. මම පැහැදිලිවම කියනවා අපේ රටේ රාජ්‍ය සේවය අපි රකින්නට ඕන. සමහරු කියනවා රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ කියලා. අපි කියනවා රාජ්‍ය සේවය කප්පාදු කිරීම නොව එය නවීකරණයකට ලක් කරන්නට ඕන. නූතනවාදීත්වයක් ලබා දෙන්නට ඕන. රාජපක්ෂලාගේ වැරදිවලට රාජ්‍ය සේවකයෝ පලි නැහැ. මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා. කෝටිපතියන්ට සුපිරි සල්ලිකාරයන්ට බදු සහන ලබා දුන්නේ රාජපක්ෂලා. රාජ්‍ය සේවකයෝ නෙවෙයි, පෝර තහනම ගෙනාවේ රාජපක්ෂලා. රාජ්‍ය සේවකයෝ නෙවෙයි, සුදුලූණු වංචාව, පොල්තෙල් වංචාව, සීනි වංචාව, ගෑස් වංචාව, ඉන්ධන වංචාව, ගල් අඟුරු වංචාව, මේ වංචාකම් කරේ රාජ්‍ය සේවකයෝ නෙවෙයි රාජපක්ෂලා. මේ අලුත්ම ඇඳවිල්ලට තමුන්නාසලා සූදානම් වෙන්න එපා. අපි පිළිගන්නවා රාජ්‍ය සේවකින්ගෙන් මෙයිට වැඩිය රටට හයියක් ඕන. ඒක සත්‍යයක්. ලබන 6 සහ 7 යන දිනවල පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සංශෝධන නොව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ විධායක ජනාධිපති ධූරය තනි පුද්ගලයෙක් අතර සියලු බලය කේන්ද්‍ර වෙච්ච තනතුරක්. එනිසේ අහෝසි වෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් වෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවත් තාවුරු වෙන ඒ වගේ වංචා දූෂණය නාස්තියට තිත තැබීම සඳහා අවශ්‍ය වෙන රෙගුලාසි පැනවෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. 17 ගණාව ඒක අහෝසි කරන්න 18 ගණාව ඒක අහෝසි කරන්න 19 ගණාව ඒක අහෝසි කරන්න 20 ගණාව. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මේ හතරටම අත උස්සපු අය ඉන්න. මම හිතන්නේ සාමාන්‍ය ගමේ මරණාධාර සමිතිකවත් මේ විදිහට අත උස්සන අනුමත කරන සමාජිකයෝ නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්නවා. මේ සංශෝධන හතරටම අත උස්සපු ඒ වගේම එළමෙන සිකුරාදා බලා ගන්න පුළුවන් පස්වෙනි සංශෝධනත් අත උස්සන බලාගෙන ඉන්නේ. එනිසා මේක අරුම් පුදුම පාර්ලිමේන්තුව. ඒ වෙලාවේ තමන්ගේ බඩ වියත රැක ගන්න උපයෝගී වෙන්නේ කොහොමද? අන්න ඊට අනුව ඡන්ද ප්‍රකාශ කරන අය. එනිසා අඩුමතරමේ මේ වෙලාවේ රටේ දෙවන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එහෙට මෙහෙට පණින එක. දෙක හිතීතු ආකාරයෙන් අමාත්‍ය දුර පත් කරන එක. මේ දෙකටවත් සීමා පැනවෙන විවස්ථා සංශෝධනයක් මේ රට මේ වෙලාවේ අවශ්‍යයි. ඒ වගේම තවත් බරපතල විවස්ථා සංශෝධනයක් ගැන අපි කල්පනා කරමු. ජනාධිපති ධූරයේ හිස් වුණාට පසුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගත හැකි. හැබැයි මේ වගන්තිය මොනතරම් හානි කරද කියනවා නම් පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්න බැරි කෙනෙක් රටේ විධායක බලය හොබවන ජනාධිපති බවට පත් වෙනවා. ඒ නිසා එය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ජනතා පරමාධිපත්‍ය නියෝජනයේ නොවන වගන්තියක් කියලා අපි කල්පනා කරමු. ඒ නිසා අපේ යෝජනාව නම් වන්නේ ජනාධිපති ධූරයේ හිස් වී తాවකාලික උපරිම වශයෙන් මාස 6කට ජනාධිපතිවරේ පත් කරගත හැකි මාස 6ක් ඉක්මවා යන්න පෙර නව ජනාධිපතිවරයෙකුට ජනවරමක් ලබා දෙන්න ඕන. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ආණ්ඩුව කරන්නේ ඕට්ටුව පක්ෂේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා වුණාට දැන් ඔය අද ඇමතිවරු 10ක් පත් කරනවා නම් පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ වුණාට නෙවෙයි මම දන්නවා ඔය පත් කරන්නේ ඕට්ටුවේ ඒගොල්ලන්ගේ නායකින්ගේ වුණාට පත් කරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දෙකට කරන්න මේ ගැටලුකාරී තත්ත්වෙ පත් කරේ ඔබතුමා කියලා. ඔවා ඉතින් අර ගමේ ඉඳ ළඟ කතාව පිට වැඩක් නැහැ ඔවා කතා කරලා. ඊළඟට ඡන්දය පවත්වලා ඔය මිනිස්සුන් පත් වුණොත් මොකද කරන්නේ? ඒක ඉදින් රටේ ජනතාව දැනගන්න ඕනේ. ඉතින් ඒක දෙයියන්ට තමයි කියන්න වෙන්නේ. මම දන්නවා එතුමන්ට පුළුවන් ලංකාව උසුලට තමයි. මම දන්නවා එතුමන්ට පුළුවන් ලෝක ඉහළ තැනක ලංකාව තියන්න. අවුරුදු 25කට වැඩස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ නීතිගත කරන්න තියෙනවා. පාර්ලිමේන්තුවේ නීති කැඩිලා තියෙනවා. මේ රට බංකොලොත් කියලා නිවේදනය කරන්න බලයක් නැහැ මුදල් අමාත්‍යාංශය. ජනතාව ඉන්නවයි කියන පණිවිඩය පාඩම අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් තමන්ගේ නියෝගය රිවර්ස් කර ගැනීමෙන් තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. GR කිව්වේ ගැසට් රිවර්ස් කියලා. දැන් රනිල් වික්‍රමසිංහටම R කියන්නේ කොහොමද මුල් නමෙම රිවර්ස්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කළා පමණක් නෙවෙයි. ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති අවස්ථාවලදී ඒක පාවිච්චි කළා. ඒ සම්බන්ධයෙන් ඉතාමත් දරුණු විවේචන අන්තර්ගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට විරුද්ධ මේ අවස්ථාවේදී ගෙන එන යෝජනාව. ඉතින් සරල භාෂාවෙන් කියනවා නම් ඉල්ලාගෙන කෑම. නායකත්වය කියලා හිතන්න හොඳ නැහැ මේ නිකම් මේ තඩි ප්‍රචණ්ඩ චණ්ඩි පාද්දාන ඒක නෙවෙයි නායකත්වය. මිනිසුම තේරුම් ගන්න සහකම්පණය තියෙන ඒකත් නායකත්වය. දියුණුම රටවල් කීපයක වැඩිපුර ඉන්නේ ස්ත්‍රීන් ඒ රටවල් පාලනය කරන. ගණිකා වෘත්තියක් මෙතනට පටලව ගත්තට මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. මම ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. පළවෙනියෙන්ම මම ඒගොල්ලන්ට විරුද්ධව නඩු දානවා. මට රාත්‍රියට මේ ගිහිල්ලා නයිට් ක්ලබ් වල ඉන්න බත් රෑ ගිහිල්ලා කකා බීබී පාරේ ඇවිදින්නවත් ඒව කරන්න නෙමෙයි මම මේ කියන්නේ. දුප්පත්කම හැමදාම තියාගෙන යන්න බෑ. දරිද්‍රතාවයෙන් අපි මිදෙන්න ඕනේ. සමාජයේ මතයක් තිබෙනවා විනයක් නැත්නම් ඒක පොඩි විනයකටත් වඩා භයානකයික. වැඩි දිනක් යන්නට ප්‍රථම මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින UNP විරෝධී සැබෑ ප්‍රගතිශීලී පුළුල් පෙරමුණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුළ අපි පිහිටුවනවා. ඒ තුළින් ඉදිරි එන ඕනෑම මැතිවරණයකට අපි මුහුණ දෙන්න සූදානම්. සමහර වෙලාවට බිමටම වැටුනහම තිබ්බට වැඩිය ගොඩක් උඩට නගින්න පුළුවන්. අඳුරට සාප කරමින් ඉඳලම හරියන්නේ නැහැ. අපි දන්නවා මේ කාලේ අමාරුකම් තියෙනවා. IMF අරමුදල මේ වෙනකොට හොඳ සුභවාදී ප්‍රතිචාර ලැබිලා ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම මෑතකදී කිසිම දවසක පෙට්‍රල් රුපියල් 40කින් අඩු කරපු යුගයක් අපි මන්නම් මතක නැහැ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිබැකියද.
ටෙලිවිෂන් ටෙලිවැකිය. ලංකාව උග්‍ර ආහාර අර්බුදයක කියලා ලෝක ආහාර වැඩසටහන පවසනවා. විශේෂයෙන් මේ මාසේ ඉඳලා ලබන වසරේ ජනවාරි වෙනකන් තත්ත්වය ඉතා භයානකයි කියලයි ලෝක ආහාර වැඩසටහන පෙන්වලා දෙන්නේ. ලෝකේ රටවල් 19ක් මේ ආහාර අනාරක්ෂිත නම් ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. උග්‍ර ආහාර හිඟයකට අපටත් මුහුණ දෙන්න සිදුවන බව තමයි ලෝක ආහාර වැඩසටහන මේ ඉතාම පැහැදිලිව කියන්නේ. දැන් ඉතින් ඉතියෝපියා, නයිජීරියාව, යේමනය, ඇෆ්ගනිස්තානය, දකුණු සූඩානය වගේ රටවල් ඉන්න ගොඩේ තමයි අපට ඉන්ට වෙලා තියෙන්නේ. හොඳේ දැන් ඉතින් අපේ පස්සේ එළවගෙන පන්නගෙන එන්න එපා. ඔව්, මේ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාව ගැන කියන ලෝකේ උතුම්ම රට දැන් දාලා තියෙන තැන අපි නෙවෙයි දැන් මේ. හොඳේ ඇත්තටම ලෝක ආහාර වැඩසටහනත් නෙවෙයි අපේ රට මෙතනට ඇදලා දැම්මේ අපේ හොර දේශපාලන නඩය. උන්දලා අද කිසිම දෙයක් දන්නේ නැති තොත්ත බබාලා වගේ රංගනවා. රංගනවා කියන්නේ ඒක මාර රංගනයක්. අහන් ඉන්නකොට ඇත්තටම වෙලාවකට අපට හිතෙන්නේ බොලේ මේ රට බංකොලොත් කරලා තියෙන්නේ මේ අපිනේ කියලයි. නැත්තම් අරගලකාරීන් කියලයි. අර ඊයේ නාමල් කියපු කතාවට උත්තර දුන්නා මදි මදි වගේ කියලා ටෙලිවැකිය බලපු අයටත් හිතිලා. ඒ අයගේ කොමෙන්ටි වලින් ඒක පේනවා. ඉතින් ඒ නිසා අදත් වාක්‍ය කිහිපයක් ලියලම යන්න හිතුවා නාමල්ට. නාමල් කියනවා මෙන්න මෙහෙම. අරගලේ මෙහෙවපු අය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි රැල්ලට ගියපු දරුවෝ බොහොමයක් ඉන්නවා. නොමග ගියපු දරුවෝ බොහොමයක් ඉන්නවා. බලන්න ගියපු අයත් බොහොමයක් ඉන්නවා. අපේ ගවල් ගිනි තිබ්බනම් කමන්නෑ, විපක්ෂ නායකතුමාටත් ගැහුවා. බේ විතරක් නෙමෙයි, මංකොල්ල කෑම් සිද්ධ වෙනවා, මිනි මැරුම් සිද්ධ වෙනවා, පාතාල ඉසෝසෝ. ඉතින් මේවා මර්ධනය කරේ නැත්තම් කිසි දවසක මේ රටේ ආර්ථික වර්ධනයකට යන්න බෑ. ඉතින් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කළ යුතුයි. මිනිමැරුම් සහ පාතාලේ නම් මර්ධනය කරන්න ඕනේ. ඔයාලා උපදෙස් දෙන්නේ නැත්නම් ඕක හරි අපූර්වට පොලිසිය කරනවා. හරිද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ උපදෙස් නිසා තමයි ඔය මිනිමැරුම් සහ පාතාලේ පොලිසියට මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් ඒක නෙවෙයි ප්‍රධාන ප්‍රශ්නේ. අර මේ මංකොල්ල කෑම් ගැන කිව්වනේ නේද? මොනවද අප්පා, මාල කඩන එක, ගෙවල් බින්දින එක මදෝයි කියන්නේ? ඒ වගේ මංකොල්ල කෑම් නතර කලේ නැත්නම් රටේ ආර්ථිකය හදන්න බෑ කියලාද කියන්නේ? කවුද කිව්වේ? IMF එකද? IMF එක කිව්වේ ඔය මාල කඩන ඒවා පර්ස් වලට පිට පොකට් ගන්න මංකොල්ල කෑම් ගැන නෙවෙයි. පුංචි හරි මංකොල්ලයක් වෙන්න බෑ. පාරේ මිනි මරණ සංස්කෘතියේ පාතාල ඒවා මර්ධනය කරගන්න ඕනේ. ඒවා එහෙම කරගන්නකෝ. හොඳයි, මෙහෙමයි. දැන් මේ රටේ ආර්ථික වර්ධනය මේ පහළ වැටිලා තියෙනවා, පහළට යනවා කියලා ඔය මේ IMF එක කිව්වේ ඔය මංකොල්ල කෑම් ගැන නෙවෙයි. හොඳේ, හොඳට අහගන්න. මේ IMF එකේ ලොක්කෝ ලංකාවටත් ඇවිල්ලා ගියානේ නේද? උන්දලා ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලා 3-4 වතාවක් පොකට් එක බැලුවලු විදලාද කියලා. මොකද ඉතින් IMF සාකච්ඡා තිබ්බේ දේශපාලනඥයින් එක්ක, එහෙම නැතුව සාමාන්‍ය පොදු මහජනතාව එක්ක නෙවෙයි. හොඳේද? දැන් මේ නාමල් කියන විදිහට මංකොල්ල කෑම් රටේ ආර්ථික වර්ධනයට, එහෙමත් නැත්නම් රට බිඳුවටම ඇදලා දාන්න හේතු වෙලා තියෙනවා. ඒක ඇත්ත. මේ අහන්නකෝ, වාගේ අප්පොච්චගේ කාලේ කරපු වැඩසටහන් ගැන විතරක් අපි කියන්නම් අහගන්නකෝ. ඔන්න මේක විගණක වාර්තාව. ඈ, හම්බන්තොට වරායයි නොරොච්චෝලේ බලාගාරයි තියෙනවා නේද? ආන්න ඒ දෙක ඉදි කරන්න ගත්ත රුපියල් මිලියන 289,000කට වැඩි මුදල රජයේ මූල්‍ය ප්‍රකාශනවලටවත් ඇතුළත් කරලා නැහැලු. හරිද? රජයේ මූල්‍ය ප්‍රකාශනවලටවත් දාලා නැහැලු. ඒක විතරක් නෙමෙයි, මේකත් අහගන්නකෝ. 2018 දෙසැම්බර් වන විට මෙරට සමස්ත දේශීය හා විදේශීය ණය රුපියල් බිලියන 12,030.5. ඒක අපි ඇමරිකානු ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 67.92. දැන් ඔය 2018 20/21, ඒ කියන්නේ ඊට අවුරුදු 3කට පස්සේ ගාන අහගන්නකෝ, ඇඟ කිලි පොලා යනවා. රුපියල් බිලියන 17,589.3ක් ඔන්න ණය අරගෙන. දැන් ඒ කියන්නේ ඩොලර් බිලියන වලින් ගත්තොත් 87.75ක්. දැන් බලන්නකෝ 2018 ඉඳලා 20/21ට අවුරුදු 3යි. එතකොට 2018 තිබිලා තියෙන්නේ ඩොලර් බිලියන 67.92. 20/21 වෙනකොට 87.75. අවුරුදු 3ක් ඇතුළත අරගෙන තියෙන ණය ප්‍රමාණය බලන්න. ඇමරිකානු ඩොලර් බිලියන 19.83. කොහොමද ගාන? ඇමරිකානු ඩොලර් බිලියන 19.83. දැන් ඔයාගේ අප්පොච්චගෙන් අර මහප්පලා බාප්පලාගෙන් අහන්නකෝ, අවුරුදු 3ක් ඇතුළත ඇමරිකානු ඩොලර්
බිලියන 19.83ක් ණයගත්තේ. ඒ අරගෙන මොනවද කළේ කියලා. කෝ ඒ ණයවල ප්‍රතිඵල කියලා අහන්නකෝ ඈ. අද IMF එක ළඟ හඬා වැටෙනවා. කීයක් ඉල්ලලාද? ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් ඉල්ලලා. ඒක ලැබෙන්නේ මාස 48ක් ඇතුළත. මාස 48ක් ඇතුළත ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9යි. අතන අවුරුදු 3ක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 19.83ක් අරගෙන අද රට සංවර්ධනය කරන්න මේ වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ ගන්න ඉල්ලන්නේ කීයද? ඇමරිකානු ඩොලර් බිලියන 2.9යි. බිලියන 19.83ක් අවුරුදු 3ක් ඇතුළත අරන් මොනවද කළේ කියලා රටට කියන්න. ඔයාගේ අර රෙස්පොන්සිබිලිටි අපොච්චිලගෙන් මහප්පලගෙන් බාප්පලගෙන් අහන්න මොනවද මේ මහ ධනස්කන්ධයට කළේ කියලා. කොහෙද හැංගුවේ කියලා අහන්න. මොන වක්කඩේද හැංගුවේ කියලා අහන්න. රටවැසියාගේ අරගලකාරීන්ගේ වගකීම් ගැන කතා කරන්නට ප්‍රථම තම තමන් කණ්ණාඩි ළඟට ගිහිල්ලා මේ රටට කළ මහ විනාශය බලාගත්තොත් හොඳා. තවත් බොරු පුහු දේශපාලන කතාවලින් මේ රට රවට්ටන්න බැහැ කියන එක මතක තියාගන්න. ඔය කොයි කවුරු කවුරුත් මේ රට හප කළ හැටි තවත් විකන්ට දෙන්න බැරි බව අද මතක් කරනවා. දැන් ඔයාලා විකල හපල සාරේ උරා බීලා අපට ඉතිරි වෙලා තියෙන්නේ හපය විතරයි. ඒ හපයත් තව තව හප කරන්න ආයේ ඉඩ දෙන්න එපා කියන එක අද ටෙලිවැකියෙන් මේ රටේ රටවැසියන්ට මතක් කරනවා. ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ගොවීන් පිරිසක් ඊයේ පොළොන්නරුව නගර මැදේදී විරෝධතාවයක නිරත වුණා. ඒ ගොවි ගැටළු වලට රජයේ මෙතෙක් විසඳුම් ලබා දුන්නේ නැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයා මහපාරේ ඉඳ කලමින් ගොවීන් සමග එක්ව විරෝධතාවයේ නිරත වීම විශේෂ සිදුවීමක් වුණා. මේ අතර මෙරටට ආනයනය කරන සහල්වල බැරලෝහ නැති බවටයි පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ. ආනයිනික සහල්වල බැරලෝහ ඇති බවට පසුගියදා දැඩි කතාබහක් ඇති වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් අනතුරුවයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ ආනයිනික සහල්වල බැරලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගැනීම සිදු කළා. එම සාම්පල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙරට පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ. එලෙස යොමු කළ ආනයිනික සහල් සාම්පල 275කින් සාම්පල 200ක පමණ පරීක්ෂා වාර්තා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබුණා. එම සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබුණේ මෙරටට ආනයනය කරන සහල්වල බැර ලෝක නැති බවටයි. කෙසේ වෙතත් තවදුරටත් ආනයනික සහල් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොවි පෙරමුණ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ පොළොන්නරුව නගර මැදේදී මෙම විරෝධතාවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ගොවි ජනතාවගේ ගැටළු වලට රජය විසඳුම් ලබා දෙන තෙක් සටන අත්හරින්නේ නැති බවයි. ප්‍රධාන වශයෙන්ම අද වීතික අලෙවි කරගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ආණ්ඩුව වී ගන්නෙත් නැහැ, පෞද්ගලිකංශය විමෝල්කාරයෝ වී ගන්නෙත් නැහැ. පෞද්ගලිකංශය ඉතා සුළුවෙන් වී ගන්නවා, ඒ ගන්නෙත් ඉතාම අඩු මිලට. මේ තත්ත්වය ගොවි ජනතාවට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ගොවි ජනතාව මේ තරම් බරපතල අසීරුවකට අමාරු තත්ත්වයකට වැටිච්ච කාලයක් අපේ ජීවිත කාලය තුළ අපි අහලා නැහැ. ඒ නිසා රජයේ වගකීමක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගොවි ජනතාවගේ ප්‍රශ්නේ විසඳනවා කියලා කියන්නේ ගොවීන්ගේ ප්‍රශ්නේ විසඳීම විතරක් නෙවෙයි, මේ රටේ සමස්තයක් ජනතාවගේ බඩගින්න නිවීම. අපි මේ ගොවි සටන දිගටම ඉදිරියට ගෙන යනවා ගොවි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන දේ. යලකන්නේ වීමලදී ගැනීම මේවන විට සම්පූර්ණයෙන්ම නතර කර අවසන්. රජයේ වී ගබඩා රැසක් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ වගා කළ ගොවීන් සිය අස්වැන්න 95%ක්ම මේවන විට නෙලා අවසන්. අස්වැන්න නිලුවද නිසි මිලක් නැතිකම නිසා ගොවීන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි.
අද වෙනකන් පියලි මල්ලේ කිසිම කපටාවක් කරලා නැහැ. හැබැයි අහුව ගමන් කියන්නේ සල්ලි නැහැ. සල්ලි නැහැ කියලා ආණ්ඩුවට මේක මගහැරලා යන්න පුළුවන්. කරන්න බැරි දේ කරන්න බෑ කියලා කෙලින් කියලා නිකා හිටහල්. එච්චරයි කියන්නේ. මගේ බැංකුවේ පඩිය ගන්න නැහැ මේ වගානාවට කප. රත්තරන් බඩු ඔක්කොම ඉවරයි. 22ට ආයෙ තිබ්බ ඔක්කොම. මේ අතර පවතින පොහොර අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. ඔව් වලත් ගත්තු රොන් මඩු ටික හැම ගෙදරක මඩේම අඩු කරලා තියෙනවා කාබනික පොහොර කියලා. අනාවචි දෙයක් කරලා රට විනාශ කරුවා. නැවත වාරයක් ඒවා විනාශ කරන්න යන්න බෑ මතුමා. කාබනික පොහොර කියන එක නරක දෙයක් නෙමෙයි. ඒක එක සැරේට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි ඒක අසාර්ථකත්වයක් ඇති උනේ. ගොවියට තමයි අපි වවුචර් එකක් දෙන්නේ. ටාර් එකකට අපි යෝජනා කරලා තියෙන රුපියල් 20000ක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් පළවෙනිදා වෙනකොට කුඹුරු වැඩ පටන් ගන්න දවස. අද වෙනතුරු පටන් ගන්න මොකද පොහොර නැති නිසා. ඒකගෙ වෙච්ච ප්‍රමාණයම අපි අනිවාර්යයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ලබා දෙන්නේ. මේ එන සතිය තුරදී ඒක ලැබෙනව නම් ගැටලුවක් නැහැ. නැති වුණොත් එහෙම ඔබතුමාටත් වෙන්නේ මහින්දානන්ද ඇමතුමාට වෙච්ච දෙයම තමයි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 සඳහා පිළිතුරු ලබා දීමට ඊයේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය වෙන් කර තිබුණා. මෙහිදී ප්‍රශ්න 50 යටතේ අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ රැගෙන ගොස් රාත්‍රී කාලයේ සිදු කරන ස්ථානීය පරීක්ෂණයක් පිළිබඳවද ප්‍රශ්න කෙරුණා. මේ අතර අපොස උසස් පෙළ විභාගයේ කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මෙවර උසස් පෙළට බෙනහිරින දූදරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒගොල්ලන්ට මෙවර විභාගයට සූදානම් වෙන්න අමු වශයෙන් තව මාස දෙකක කාලයක්වත් වැඩිපුර ලබා දෙන්න කියලා. අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ දෙවන සහ තෙවන වතාවට පෙනී සිටින දරුවා. මේ පළවෙනි වතාවට පෙනී ඉන්නේ නැහැ නෙවෙයි. යම් කිසි විදිහකින් තව මාස දෙකක් කල් දාලා පෙබරවාරි මාසෙට ගත්තොත් පාසල් කාලසටහන සහ මේක ගැටෙනවා. ඒතර පාසල් 10000ක් වහන්න වෙනවා. අප්‍රේල් මාසෙ තියන්න වෙන්නේ නැහැ හැමුණොත් සාමාන්‍ය පෙළ විභාගෙ. විද්‍යා හා ගණිත අධාරපු ළමෙක් සමහර විට කල ආයි විෂය ධාරාව තෝරගන්න දැන් තියෙන කිලෝ 9ක් නම් කිලෝ 3ට අඩු වෙනවා. අසන්ත මුදල්ගේ සිරි ධම්මහිමි සතාවතකේ 245 බලය ඉන්නවා ඒක නීති අනුව කටිට වෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වසන්ත මුදල්ගේම රාත්‍රී කාලයේදී බන්දනාගාරයේ එළියට අරගෙන යම්ම ස්ථාන පෙන්වන්න කියලා. ඔබතුමා දන්නවනේ පරණ කතාව ස්ථාන පරීක්ෂණයට ගියා, පැල්ලා ගියා ඊට පස්සේ පිටි තිබ්බා. ත්‍රස්ත විමර්ශන පනත යටතේ PTI එකේ අත්අඩංගුව ගත්ත කණ්ඩිය පිළිබඳව පරීක්ෂණ කරන එක නතර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. අදාළ ස්ථාන ටික පරීක්ෂා කරනවා නම් ඒවා බලක්වන්න අපිටවත් වෙන කාටවත් ඒ පුළුවන් කමක් නැහැ. පරීක්ෂණ කරන්න පුළුවන්. නමුත් රාත්‍රී එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුයමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.